අයිබෝවන් අද මම කතා කරන්න සූදානම් වෙන්නේ පාස්කු කොමිෂන් සභාවේ වාර්තාව ගැන. ඒ වාර්තාවේ තිබෙන තාක්ෂණික හෝ ආරක්ෂක කාරණා සම්බන්ධයෙන් නෙවෙයි. මේ කොමිෂන් සභාව නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිර්දේශ අතුරේ පුද්ගලයන් කිහිප දෙනෙකුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලා සුදුසු වගන්ති යටතේ අපරාධමය සභාවේ චෝදනා ගොනු කරන ලෙස කොමිෂන් සභාව වාර්තාව මගින් නීතිපතිවරයාට නියෝග කර යෝජනා කර නිර්දේශ කර තිබෙනවා. ඉහළින්ම සිටින පුද්ගලයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. ඊට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා සහ රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායමකට එරෙහිව මෙලෙස චෝදනා ගොනු කරමින් නඩු පවරන ලෙස කොමිෂන් සභාව නිර්දේශ කරලා තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ අපි අනික් පුද්ගලයන් පැත්තකට තිබ්බහම ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්නගත වෙන මේ වෙනකොට සමාජය ඇතුලේ ප්‍රශ්නාර්ථයක් හැටියට ඉතුරු වෙලා තියෙන කාරණාවක් තමයි හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් තිබෙනවාද මේ මාතෘකාව සමාජය තුළ කතා කරන්න පටන් ගන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති මුක්තිය කියන ශීර්ෂ පාඨය නිසා. එතකොට මේ මුක්තියෙන් ඉන්න ජනාධිපතිවරයා වගේම හිටපු ජනාධිපතිවරුත් ආරක්ෂා වෙනවද? මේ මොහොතේ පුටුවේ ඉඳගෙන ඉන්න ජනාධිපතිවරයාගේ සියලු ක්‍රියාකාරකම් ආරක්ෂා කිරීම පිණිස පලිහක් හැටියට පාවිච්චි වෙනවද? හිටපු ජනාධිපති කෙනෙකුට ජනාධිපති දොරේ දරපු කාලයට අදාළව සිදු කරපු ක්‍රියාවක් හෝ නොකර හැරීමක් සම්බන්ධයෙන් නඩු පැවරීමක් කරන්න පුළුවන්ද? ඒ නඩු සිවිල් හෝ අපරාධ යන ඕනෑම ස්වභාවයේ නඩුවක් වෙන්න පුළුවන්ද? අපි බලමු මේ සම්බන්ධයෙන් නීතියත් මීට කලින් අධිකරණයත් මොන වගේ දේවල්ද කියලා තියෙන්නේ මොන වගේ විශ්වාසයක්ද ඔවුන්ට මේ විෂයගත කාරණාව සම්බන්ධයෙන් තියෙන්නේ කියලා. අපි යමු ජනාධිපති මුක්තිය සම්බන්ධයෙන් සඳහන් වෙන ප්‍රධානතම ලියවිල්ලට. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 35 වෙනි ව්‍යවස්ථාවේ ඉතාම පැහැදිලිව සඳහන් කර තිබෙනවා ජනාධිපතිවරයාගේ නිල හෝ පුද්ගලික කටයුත්තක් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලිය තුළ අභියෝගයට ලක් කළ නොහැකි බව. ඒ සීමාව කොච්චරද කියලා කියනවා නම් දුරේදරන ජනාධිපතිවරයා T56ක් අරගෙන ගිහිල්ලා මහා ජනකායක් මැද්දේ පතරන් සියල්ල අවසන් වන තුරු මිනිසුන් ඝාතනය කිරීමේ සිට ජනාධිපතිවරයාගේ බිරිඳට හෝ ස්වාමී පුරුෂයාට ජනාධිපතිවරයාට විරුද්ධව දික්කසාද නඩුවක් දැමීමට ඇති හැකියාව දක්වාම මෙය විහිදී තිබෙනවා. තමන්ගේ ස්වාමියා ජනාධිපති නම් බිරිඳට අධිකරණයක් ඉස්සරහා දික්කසාද නඩුවක්වත් දාලා ජනාධිපතිවරයා තමන්ගේ ස්වාමී පුරුෂයා හැටියට කැඳවීමටවත් හැකියාවක් නැති බව තමයි දකින්න තියෙන කාරණාව. ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 35 වෙනි ව්‍යවස්ථාව අනුව දැනට ධූරය දරන ජනාධිපතිවරයාත් හිටපු ජනාධිපති කෙනෙකුත් ධූර කාලයට අදාළව කිසිම අධිකරණයක ප්‍රශ්න කරන්න බැරිද? අධිකරණයක් හමුවට ගේන්න බැරිද? මම අර කලින් ගත්ත උදාහරණය ජනාධිපති දුරේ ඉන්නකොට T56ක් අරගෙන ගිහිල්ලා සමූල ඝාතනය කරොත් ජනාධිපතිවරයෙක් ඔහු ජනාධිපති දුරෙන් නික්ම ගිය පසුද ජීවිතාන්තය දක්වා ඒ අපරාධයට එරෙහිව අධිකරණයට කැඳවීමේ හැකියාවක් නැද්ද? තමන්ගේ ස්වාමි පුරුෂයා ජනාධිපති දුරේ දරමින් සිටින කාලයේදී අනාචාරයේ හැසිරුණා ඒ නිසා අනාචාරය ඔප්පු කරමින් දික්කසාදයක් ඉල්ලා සිටීමට ජනාධිපති දුරේ අවසන් වීමෙන් පසුවද තමන්ගේ බිරිඳට හැකියාවක් නැද්ද? මොකද අනාචාරයේ යෙදලා ඉන්නේ දුරේ දරන ජනාධිපතිවරයා හැටියට. එතකොට ඒ අනාචාරය කියන කාරණාව වරදක් හැටියට අධිකරණය ඉස්සරහා ප්‍රශ්නගත කරන්න බැරිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා දුරේ දිවුරුම් දීමෙන් පස්සේ අධිකරණයක් හමුවට ගෙන්වන්න පුළුවන් වෙන්නේ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමට අදාළ මැතිවරණ පෙත්සමක් හා සම්බන්ධයෙන් පමණයි. ඒක උපයෝගී කරගෙන 1984 දී අධිකරණයට නඩුවක් අරගෙන යනවා. ඒ මහර අතුරු මැතිවරණය සම්බන්ධයෙන් මේ මැතිවරණය සමග ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ නම කියවෙනවා. ඔහු දිනනකන් ගණන් කරන්න කිව්වා කියලා ඒක දේශපාලන සාහිත්‍යයේ තිබෙන කතාවක්. කොහොම නමුත් මේ මැතිවරණයෙන් පරාජයටපත් වූ විජය කුමාරතුංග ජයග්‍රහණය කරනු ලැබූ කමලවර්ණ ජයකුඩිට එරෙහිව නඩුවක් පවරනවා ජනාධිපතිවරයාත් වග උත්තරකරුවෙක් කරන්න උත්සාහ කරමින්. එවකට අගවිනිසුරවරයා ලෙස කටයුතු කළපු ශර්වානන්ද අග්‍රවිනිශ්චකාරතුමා ඉතාම පැහැදිලිව සඳහන් කර තිබෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මැතිවරණ පෙත්සම් යන්නෙන් කෙලින්ම සඳහන් කරලා තියෙන්නේ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමට අදාළ පෙත්සම් පමණයි. එතනින් පල්ලෙහා පාර්ලිමේන්තු ඡන්දයක්, අතුරු මැතිවරණයක්, පළාත් සභා, ප්‍රාදේශීය සභා මැතිවරණයක් සම්බන්ධයෙන් වන පෙත්සමක්
අර ජනාධිපතිවරයා උසාවියට ගේන්න නැතිවරණ පෙත්සම් ගණයට වැටෙන්නේ නැහැ කියලා. ඒ විතරක් නෙමෙයි අධිකරණයට ජනාධිපතිවරයා සාක්ෂිකරුවෙක් හැටියට හෝ නොකැඳවිය යුතු බව අධිකරණය තීන්දු කරනවා. ඒකට හේතුව මොකක්ද? ජනාධිපතිවරයා සාක්ෂිකරුවෙක් හැටියට උසාවියට එනවා. ඇවිල්ලා බොරු සාක්ෂියක් දෙනවා. සාමාන්‍ය පුද්ගලයෙක් බොරු සාක්ෂියක් දුන්නොත් ඔහුට විරුද්ධව අසත්‍ය සාක්ෂි ලබා දීමේ පදනම මත නඩු කටයුත්තක් ආරම්භ කරන්න ඕනි. ජනාධිපති උසාවියට ඇවිල්ලා බොරු සාක්ෂියක් දුන්නොත් මොකද වෙන්නේ? ඒ බොරු සාක්ෂියට විරුද්ධව නඩු කටයුත්තක් ආරම්භ කරන්න බැරි වෙනවා. ඒක නිසා අනවශ්‍ය ප්‍රශ්නයක් ආරම්භ කිරීම වළක්වාලමින් ඒකට ඉඩ අහුරමින් ජනාධිපතිවරයා සාක්ෂිකරුවෙක් හැටියට හෝ අධිකරණයට කැඳවීමට අවස්ථාව ලබා දීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. විජය කුමාරතුංග ඉදිරිව කමලවර්ණ ජයකොඩි කියන ඓතිහාසික නඩුවේදී පමණක් නොව තවත් නඩු ගණනාවකදීම ජනාධිපති මුක්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ අදහස් දක්වා තිබෙනවා. මේ අතරේ තම ප්‍රධාන නඩුවක් තමයි 1985 දී මල්ලිකාරච්චි ඉදිරිව නීතිපති නමින් අධිකරණයේදී විභාග වුණු නඩුව. මේ නඩුවේදී අග්‍රමිනිස්ත්‍රකාරතුමා විසින් ඉතාම වැදගත් ප්‍රකාශයක් සඳහන් කරනවා. නීතිය හැම වෙලාවෙම කියන කාරණාවක් තමයි රජු වරදක් නොකරයි කියන කතාව. ඒ නිසාම තමයි රජු අධිකරණයක් හමු ප්‍රශ්නගත වෙනවා. එකී ජනාධිපතිවරයා දුරය ධර්මින් සිටින මොහොතේදීම දිවි තොර නොකල හොත් ශර්වානන්ද අගවිනිසුරතුමන් මේ මල්ලිකාරච්චි ඉදිරිව නීතිපති නඩුවේදී ඉතාම පැහැදිලිව සඳහන් කරනවා ජනාධිපතිවරයාගේ ඩිග්නිටි එක සම්බන්ධයෙන් ඉතාම වැදගත් කාරණාවක් ඉමුනිටි එක කියන එක. ඒ නිසා ජනාධිපතිවරයාට තමන්ගේ තනතුර රාජ්‍ය ප්‍රධානියා හැටියට පවත්වාගෙන යාම සඳහා මේ මුක්තිය කියන රැකවරණය ලබා දිය යුතුව ඇති බව. මුක්තිය සම්බන්ධයෙන් ඉතා වැදගත් තීන්දුවක් 1999 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙනවා මාක් ප්‍රනාන්දු විනිශ්චයකාරතුමන් විසින්. 1998 වසරේදී පැවැත්වීමට නියමිතව තිබුණු පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ උපදෙස් පරිදි දයානන්ද දිශානායක එවකට මැතිවරණ කොමසාරිස්වරයා විසින් කරනු ලැබූ ක්‍රියාවක් අභියෝගයට ලක් කරමින් පුද්ගලයෙක් අධිකරණයට නඩුවක් අරගෙන එනවා. ඒ නඩුව අරගෙන අවිල්ල කියන්නේ මැතිවරණ දින සම්බන්ධයෙන් කරනු ලැබූ සංශෝධන සහ අබලංගු කිරීම හේතුවෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වුණාය කියලා. කරුණාතිලක ඉදිරිව දයානන්ද දිශානායක කියන මේ නඩුවේදී මාක් ප්‍රනාන්දු විනිශ්චයකාරතුමන් ඉතා වැදගත් කාරණා දෙකක් ඉස්මතු කරනවා මුක්තිය සම්බන්ධයෙන්. එක, පිරිනමා ඇති මුක්තිය කිසි ලෙසකින්වත් ජනාධිපතිවරයා හැර වෙනත් කිසිම පුද්ගලයෙකුට භුක්ති විඳිය නොහැකි. ජනාධිපතිගේ මුක්තියෙන් මට රැකවරණයක් තියෙනවායි කියලා අධිකරණයට ඇවිල්ලා පුද්ගලයෙකුට කියන්න බැරි බව මාක් ප්‍රනාන්දු විනිශ්චයකාරතුමා සඳහන් කළා. දෙවෙනි කාරණාව, ජනාධිපති මුක්තිය හිමිවිය යුත්තේ පුද්ගලයෙක් ජනාධිපති දුරය දරන නිශ්චිත කාල සීමාවට අදාළව පමණයි. එකී කාලය තුල මුක්තිය භුක්ති විඳීමේ උපරිම අයිතියක් ඔහුට තිබෙනවා. දුරය අවසන් කිරීමෙන් පසු ජනාධිපතිවරයෙකුට ඒ දුර කාලය තුල සිදු කරනු ලැබූ කාර්යයන් සම්බන්ධයෙන් මුක්තියක් හිමි නොවිය යුතුයි කියලා මාක් ප්‍රනාන්දු විනිශ්චයකාරතුමන් සඳහන් කරනවා. ඒ අදහස අනුව සරල නිගමනයකට આવොත් ඒ කියන්නේ ජනාධිපති කෙනෙක් විශ්‍රාම ගියාට පස්සේ හෝ පරාජයට පත් වෙලා කාර්යාලයෙන් එළියට ගියාට පස්සේ ඔහුට විරුද්ධව අර කාල සීමාව ඇතුලේ කරපු හෝ නොකර හැරීම් සම්බන්ධයෙන් නඩු පැවරිය හැකි බව. ඒ දුන්න තීන්දුව සත්‍යක් වෙච්ච අවස්ථාවක් තමයි සුගතපාල මෙන්ඩිස් සහ තවත් අය ඉදිරිව චන්ද්‍රිකා කුමාරතුංග සහ තවත් අය කියන නඩුව. මේ නඩුව ප්‍රකට වෝටර් සෙජ් සිද්ධිය නමින් චන්ද්‍රිකා කුමාරතුංග පාර්ශ්වය දිගින් දිගටම අධිකරණය ඉදිරියේ කරපු තර්කය තමයි ජනාධිපතිවරයාට මුක්තියක් තිබෙනවා, ජනාධිපතිවරයා මුක්තියෙන් ආරක්ෂා වෙනවා, ඒ නිසා අධිකරණයට මේ නඩුව පවත්වාගෙන යාමට තබා බාරගැනීමේවත් හැකියාවක් නැති බව. නමුත් එවක අගවිනිසුරුවරයා හැටියට කටයුතු කළේ සරත්ෙන් සිල්වා. මේ නඩු විභාගයේ මුල සිට අගට විභාග කිරීමෙන් පසු චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය හැටියට කටයුතු කරමින් සිටිමින් මේ කරනු ලැබූ ඉඩම් ගනුදෙනුව සම්බන්ධයෙන් රජයට රුපියල් මිලියන 3ක ලක්ෂ 30ක වන්දියක් ගෙවන ලෙස නියෝග කළා. එය තමයි ලංකා ඉතිහාසයේ එකම අවස්ථාව හැටියට සැලකෙන්නේ දුරය දරපු ජනාධිපති කෙනෙක් ඒ දුරය දරන කාල සීමාවේදී ඇතුළතදී කරනු ලැබූ ක්‍රියාවක් හෝ නොකර හැරීමක් සම්බන්ධයෙන් අධිකරණය විසින් දඬුවමක්
ලබා දුන්නු. ජනාධිපතිවරු දුරේදරමින් සිටියේදී අධිකරණ තීන්දුව පවා නොසලකා හරිමින් වීසි කරමින් අධිකරණ තීන්දුවලට බවා පටහැනි දේ ක්‍රියාත්මක කළ අවස්ථාවන් පිළිබඳව ඉතිහාසයේ සාක්ෂි තිබෙනවා. එහෙම උදාහරණ දෙකක් තමයි ජනාධිපති මහින්ද රාජපක්ෂ දුරේදරමින් සිටින අවස්ථාවේදී ඉන්දන මිලහා PB ජයසුන්දර සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන්න තීන්දුව. අධිකරණය වාසුදේව නානායක්කාර මූලික කරගනිමින් පවරනු ලැබූ නඩුවකදී තීන්දුවක් ලබා දෙමින් කියා සිටනවා PB ජයසුන්දර රජයේ කිසිඳු තනතුරක් දැරීමට නුසුදුසු පුද්ගලයෙක් බව. එව නඩු තීන්දුව ලබා දී තිබියදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් PB ජයසුන්දර යලිත් එම තනතුරේම පිහිටපන්න කටයුතු කළා. මේ සම්බන්ධයෙන් අධිකරණයට ගිහිල්ලා ප්‍රශ්න කරාම අධිකරණයේ උත්තරේ වෙන්නේ ඔව් අධිකරණ තීන්දුවක් ලබා දුන්නා තමයි. නමුත් ජනාධිපතිවරයාගේ මුක්තිය මත ඒ තීන්දුව උල්ලංඝනය කිරීමේ හැකියාවක් තිබෙනවා. එසේ ජනාධිපතිවරයා තීන්දුව උල්ලංඝනය කළද අධිකරණයට එතනින් එහාට කරන්න පුළුවන් දෙයක් නැති බව. තමන්ගේ පූර්වගාමී ජනාධිපතිවරයෙකු වූ මහින්ද රාජපක්ෂගේ ක්‍රියාකලාපය නිදසුණක් කරගනිමින් ගෝඨාභය රාජපක්ෂත් PB ජයසුන්දරව ජනාධිපති ලේකම් හැටියට පත් කරනවා. දෙක ඉන්ද්‍රමිල අඩු කිරීම සම්බන්ධයෙන් නඩු තීන්දුවක් ලබා දෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණය. ජනාධිපතිවරයා විසින් ඉන්ධනමිල අඩු කරන්න කටයුතු කරන්නේ නැහැ. මුදල් අමාත්‍යවරයා කියන කැපැසිටියකින් මහින්ද රාජපක්ෂ ඒ නොකර හැරීම සිදු කරනු ලැබුවත් අධිකරණයට අපහාස කිරීම යටතේ අධිකරණ ඉස්සරහට මහින්ද රාජපක්ෂව කැඳවීමේ හැකියාවක් නැහැ. මුක්තියෙන් ඔහුට ආවරණයක් තිබෙන නිසා. අහ නවමන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වන තුරුම ජනාධිපති මුක්තිය සම්බන්ධයෙන් අසීමිත බලයක් දුරේදරන ජනාධිපතිවරයාට තිබුණා. 19වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සිට 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දක්වා අතර වූ අවුරුදු පහකුත් මාස 4ක කාල පරිච්ඡේදය තුල ජනාධිපතිවරයාට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩු පැනවීමේ හැකියාවක් ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉදිරිපත් කරලා තිබුණා. ඒ අනුව තමයි පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව මේ වෙනකොට අධිකරණයට ගොනු කරලා තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක වග උත්තරකරුවෙක් හැටියට එවකට දුරේදරමින් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කර තිබෙන්නේ. 1978 සිට 2015 මැයි මාසය දක්වාත් 2020 ඔක්තෝබර් මාසයේ සිට අදත් අද සිට ඉදිරියටත් ක්‍රියාත්මක වෙන්නේ මේ අපි කතා කරන සාමාන්‍ය තත්වය. මේ වෙනකොට තියෙන ඉතාම පැහැදිලි කාරණාව තමයි දුරේදරන ජනාධිපති වෙන එක සම්බන්ධයෙන් ජනාධිපතිවරණ පෙත්සමක හැර උසාවියට ගේන්න බෑ. අවම වශයෙන් සාක්ෂිකාරයෙක් හැටියටවත් නඩුවක් පවරනවා නම් ජනාධිපති වගඋත්තරකරුවෙක් කරමින් එය නීතිපතිවරයා වගඋත්තරකරු කරමින් රජය වෙනුවෙන් පැවරිය යුතුයි. අපි ඒක සංක්ෂිප්ත කරලා පැත්තකින් තියලා හිටපු ජනාධිපතිවරයෙකුට විරුද්ධව නඩු පැවරිය හැකිද කියන ප්‍රශ්නේ සංක්ෂිප්ත උත්තරයට ආවොත් ඉතිහාසයේ එක් උදාහරණයක් සහ නඩු තීන්දුවල පැහැදිලි කිරීම තුළ ඒ අවස්ථාව උදා කර දී තිබෙනවා. 1999 මාක් ප්‍රනාන්දු විනිශ්චයකාරතුමාගේ නඩු තීන්දුව සහ වෝටර්ස් එජ් නඩුවේදී චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිවරයට දුරේ දරන කාලයේ සිද්ධ කරපු ක්‍රියාවකට එරෙහිව වන්දි ගෙවන්න සිද්ධ වෙච්ච එක. දැන් අපි අවසාන වශයෙන් පාස්කු කොමිෂන් සභා වාර්තාවට ආවොත් මේ තත්වය ටිකක් වෙනස් එකක්. මේ නඩු පවරන්න කියලා තියෙන්නේ දණ්ඩ නීති සංග්‍රහය අනුව. ඉතිහාසයේ කිසිම දිනක අධිකරණයක් හමුවේ ප්‍රශ්නගත වෙලා නැහැ ජනාධිපතිවරයෙකු විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක්. ඒක දුරේ දරණ ජනාධිපතිවරයෙකුට අදාළව හෝ එහෙමත් නැත්නම් හිටපු ජනාධිපතිවරයෙකුට අදාළව මෙය ප්‍රශ්නගත වෙලා නැහැ. එවැනි තත්වයක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් නීතියක හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධමය ස්වභාවයේ වරදක් මූලික කරගනිමින් අධිචෝදනා ගොනු කරන්න පුළුවන්ද වරදකරුවෙක් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයට තිබෙන්නේ විශාල හිඩසක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිපූර්ණයි වගේ පෙනුනට මේ වගේ අවස්ථාවන් වලදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තිබෙන්නේ ඉතාම දුර්වල තත්වයක්. මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ඔය කියන චෝදනා ගොනු කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් නිශ්චිතවම ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණයකට යන්න සිද්ධ වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට සිද්ධ වෙනවා ඒ සම්බන්ධයෙන් තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් තව විකල්පයක් තියෙනවා. ඒ තමයි අලුත් පනතක් අතීතයට බලපවත්වන පරිදි සම්මත කර ගැනීම. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා අතීතයට බලපවත්වන පරිදි පනතක් සම්මත කරලා ඒ පනත අනුව අපරාධමය ස්වභාවයේ දණ්ඩනයක් ලබා දීමේ හැකියාවක් නැහැ. මට කියන්න ඕනේ උනේ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නඩු පවරන්න කියලා පාස්කු කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වුණත් යම් යම් අවකාශ තිබුණත් විශාල ප්‍රමාණයේ බාධාවන් තිබෙනවා. නමුත් අවකාශයක් තිබෙනවාද බාධාවක් තිබෙනවාද කියන ප්‍රශ්නයට ඍජුව
ඔව්හෝ නෑලස පිළිතුරු දීමේ හැකියාවක් මේ පවතින නීති තත්ත්වයන් යටතේ හෝ එහෙමත් නැත්නම් නඩු තීන්දුව නීතිය තුල දකින්නට ලැබෙන්නේ නැහැ. අනාගතයේදී උද්ගත වීමට නියමිතව තිබෙන මේ තත්ත්වය නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන අයට වගේම නීතිය හදාරන අයටත් ඉතාම ආකර්ෂණීය විෂය හැදෑරීමක් බවට පත් වෙයි. අපි මේ සම්බන්ධයෙන් මේ තත්ත්වයන් උද්ගත වුනහම අනාගතයේදී ඒ ගැනත් කතා කරමු. ඔබ මේ channel එකට කැමති නම් මේ channel එක subscribe කරන්න අලුත් videos බලන්න පුළුවන් සහ මේ videos ගැන ඔබේ අදහස comment field එකේ comment කරන්න මම කැමති මේ ගැන ඔබේ අදහස ඔබ මගෙත් එක්ක බෙදා ගන්නවා නම්